පිනෑන්ස් පහසුකම් තියෙන වාහනයක් ගන්න හරි විදිය මොකක්ද කියලා හුඟක් අය අහනවා. මේ ගැන කියන්න තියෙන්නේ හුඟක් සාමාන්‍ය ජනතාව කරන්නේ ඇටෝනියක් කියන එකක් හදලා ඒ මගින් වාහනේ ගන්න එක. ඔය වැඩේ ටිකක් අවදානම් සහ මෝඩ වැඩක්. මොකද ඔකෙදි සිද්ධ වෙන්නේ අදාළ වාහනේ Tamanට විකුණුවා කියලා නීත්‍යානුකූල ලේඛනයක් විදිහට ඕක සලකන්නේ නැහැ. කවද හරි දවසක අර අදාළ වාහනේ විකුණපු පුද්ගලයාගේ වෙනත් වාහනයක මූල්‍ය පහසුකම් හිඟනම් එහෙම පිනෑන් සමාගමෙන් ඔබ මිල දීගත් වාහනේ පොත මුදා හරින්නේ නැහැ. ඊට අමතරව තව ගැටලු ගන්නාවකට පත් වෙන්න පුළුවන්. මොකද යම් විදියකින් විකුණපු පුද්ගලයා ඔය අතර කාලය තුල මිය ගියොත් එහෙම ඔබ සෑහෙන අමාරුවක් වැටෙනවා. ඔබ කරනවා නම් කළ යුතු බුද්ධිමත්ම දේ වෙන්නේ අදාළ මූල්‍ය සමාගමට පෙර විකුණුම් කරුත් එක්ක ගිහින් අහර බලන්න ක්ලෝසින් බැලන්ස් එක එහෙම නැත්තම් ගෙවලා අවසන් කරන්න අවශ්‍ය වෙන මුදල කීයද කියලා. ඉන් පස්සේ හුත් එක්ක කතා කරගන්න මේ මුදල ගෙවලා අවසන් කරලා වාහනේ දෙනවා නම් මං ගන්නම් කියලා. එතකොට ප්‍රශ්නයක් මතුවේ ඔබට එකපාර සල්ලි නැත්තම්. ඒකට ඔබට කරන්න තියෙන හොඳම දේ කරන්නම විදියක් නැත්තම් බැංකු ණයක් එහෙම නැත්තම් මූල්‍ය පහසුකම් වෙනත් ෆිනෑන්ස් සමාගමකින් හරි ඒ සමාගමෙන් හරි අරගෙන ගන්න එක හොඳයි. මොකද පස්සේ කාලෙක අනුන්ගේ නමට තියෙන වාහනයක් අරගෙන අවදානමක් විඳිනවට වඩා මේ ටික කිව්වේ අපි නිතරම මහේස්ත්‍රාත් අධිකරණය තුල දකිනවා එහෙම කරගන්න නැතුව වාහන අරගෙන අමාරු වැටිච්ච ගොඩක් මිනිස්සු ගැන. ඊටත් අත්‍යේකව සමහර වෙලාවට ඔය එහෙම ගන්න වාහන යම් යම් හේතු මත උසාවිවල නඩු කටයුතු වලට එහෙම පැටලලා තිබුණොත් උදාහරණයක් විදිහට කිව්වොත් කසිප්පු ඇදපු නඩුවක වාහනයක් නම් එහෙම ඔබට ආරවීකින් බලාගන්න බෑ මේ වාහනය නඩුවකට සම්බන්ධද කියලා. කොහොමත් ඔය හුඟක් අවදානම් තියෙන වාහන තමයි ඔය ක්‍රමයට ඉක්මනට විකුණන්නේ කියලා හිතන එක කොට ලේසි. පොකටත් ඉතින් හිතලා බලලා බුද්ධිමත්ව කරගන්න ඔබට වටිනවා.